ग्रीन हाउस तिबेन दानम एक मौलिक अंगयक तमाय बिंजल संपादन पद्धति मे तीन बिंजल संपादन पद्धति हेड कंट्रोल ऐसे पालन पद्धति वसूल पंपे अक्ति वसूल पंपे जल दिन संबंध कल पुटे वसूल इसला यार हर गमन जल तिबेन सियल वायुदार वायुबुबुल यारीमा सिर ईट बस दिन बोलो मे विशेष को वेंचूरी मेके पद्धति यदिन दातीन पोहर लादेन वेंचूर ईट बस अब तीन फिल्टर मेक पद्धति हाट हदवत बंद उपांगे उपद मे पद्धति अटूल सियलूम रोड सह बाहर अपद्रव्य पेरी मेरी सिद्ध ఇలాంటి ప్రెషర్ గేజ్ ప్రెషర్ బార్ దశమ తునక వగే ప్రమాణక తీయన్నీ ఏకే పద్ధతి ఏదిట వతుర యన్నీ మన ప్రెషర్ కిందకి అప్పటి మేకది బలాగండ పుల్ సామాన్య డ్రిపర్ ఎక ఈ వతుర యన్న పీసీ డ్రిపర్ ఎక ప్రెషర్ కంపెన్సేటర్ డ్రిపర్ ఎక వతుర ఎలియట దెన్న 0.5 దశమ పహక బార్ ప్రెషర్ ఎక అవశ్యం దెన్ అపి మేహిది లబాదిల తీయన్నీ 1.3 ప్రెషర్ ఎక బార్క దశమ తునక ప్రెషర్ ఎక ఇతిన్ అపి డ్రిపర్ ఎకేది 0.5ట వడా ప్రెషర్ ఎక లబెన బవ అపిట మెహిన్ తహవరు వెన అపిట ఏక మే డ్రిప్ లైన్ ఎక అగిసిన్ చెక్ కరన్నత్ పులువా కెసే వెత మే తీయన్న ప్రెషర్ గేజ్ ఎక పద్ధతిట మొన ప్రెషర్ ఎకెంద వతుర యన్ని కిలా అపిట మేకెం బలా గన్న పులువా ఇతిన్ దన్ అపి దన్ యన్నే దన్ మే వగావే అదట తీయమే తీయన పోహర నిర్దేశం మే సంధా అద అపి లబా దెన్నే ఆల్బర్ట్ పోహర మెతన అపి గ్రామ్ 500ක් తీయనో అద లబా దెన్నే తీయన పోహర ప్రమాణ్య అపి మే పోహర టిక వతుర అపిట మే దియవెన ప్రమాణ్యట గన్న పులువాన్ సామాన్య లీటర్ 3-4ක మేక కొహొం පහසුවෙන් కలవం කර ගන්න පුළුවන් දැන් මේ ටික අපි දාලා මේ ආකාරයට කෝට්ටක් ආධාරයෙන් මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. මෙතන අපි ලබා දෙන්නේ ඇල්බර්ට් පොහොර ග්‍රෑම් 500ක් මේ වගාවට 20 වගාවට. සමහරක් පොහොර වර්ග වෙන්න පොලේ තියෙනවා හරියට 100%ක් ජල ද්‍රාවියේ නැහැ. එවැනි පොහොර භාවිතා කිරීමේදී මෙසේ කලවම් කරගත් පොහොර නැවත රෙදි කැල්ලක් ආධාරයෙන් පෙරාගෙන තවත් භාජනයකට දාගෙන මේ පොහොර පද්ධතියට ලබා දීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද එතකොට පද්ධතියට රොඩු යාමක් සිදුවන්නේ නැහැ. එහෙනම් මේ දිය කරගත්ත පොහොර ටික වෙන්චූරි ආධාරයෙන් පද්ධතියට ලබා දෙන්න අපි යන්නේ. එතකොට මේ වෙන්චූරියේ ताकि ओपर तकान पुलवा मेहम तीन चूषण फोटो साक्षन का अभी मे साक्षन का मेहम दाला बकट का दाला अभी दम इतना पीड़न विन सकते वेंचूरी पोहर लबादी में उपकरण क्रियात्मक प्रेशर के पीड़ने विन सकते मे पत्ते अपने बलाकान पुलवा इनलेट वेंचूरी वतुर लबन को मेक अवटलेट वेंचूरी මෙහෙම ඇදලා වතුර යන කොට වතුර සහ පෝෂක යන කොට එතකොට ඉන්ලට් එකේ සහ අවුට්ලට් එකේ යම්කිසි ප්‍රෙෂර් එකේ වෙනසක් ඇති කරොත් ඒ ප්‍රෙෂර් එකේ වෙනස පිරවීම සඳහා මේ බකට් එකෙන් එයා පොහොර අදින් දැන් මෙහිදී මෙතන මේ වැල් එක ත්‍රොටල් කිරීම මගින් මම වැඩි ප්‍රෙෂර් එකක් මේ පැත්තට ලබා දීලා තියෙනවා මේ පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි ඒ කියන්නේ අවුට්ලට් එකේ ප්‍රෙෂර් එක අඩුයි ඒ අඩුව පුරවන්න මෙයා මේ බකට් එකෙන් පොහොර අදිනවා අපිට බලා ගන්න පුළුවන් අපි බලා හිටියොත් මේ පොහොර හිමීට අදිනවා අපිට ඕන නම් මේ අදින වේගෙ වැඩි කරන්න පුළුවන් තව තව මේ වැල් එක ත්‍රොටල් කිරීමෙන් මෙහි ප්‍රෙෂර් එක වැඩි වෙනවා මෙහි ප්‍රෙෂර් එක අඩු වෙනවා ඒ අඩුව පුරවන්න පොහොර අදිනවා එතකොට මේ ලබාගත් පොහොර පද්ධතියට ඇතුළෙන පොහොර ෆිල්ටරය හරහා පෙරි පද්ධතිය තුළට ගමන් කරනවා මේ තියෙන සබ් මේන් ලයින් එක මේ හරහා තමයි වතුර ගමන් කරන්නේ අපිට මේක දැන් පොළොව ඇතුළෙන් තියෙන තේන්නේ ඊට පස්සේ මේ ලැටරල් වලට අතුළු නම් ලැටරල් එකකට අපි වැල් එකක් විතර පාවිච්චි කරලා තියෙනවා අපිට මේ වැල් අවශ්‍ය විදිහට වහ ගන්න පුළුවන් මොකක් හරි නඩත්තු කටයුත්තකදී හරි විශේෂ සාතුකදී අපිට මේ වැල් එක වෙන වෙනම එක එක ලයින්ස් වලට අරින්න වහන්න පුළුවන් ඉතින් මෙහිදී මේම වැල් එක හරහා ගමන් කරන පොහොර ඉස්සල්ලාම ඇතුල් වෙන්නේ මෙන්න මේ ඩ්‍රිපර් එකට ඩ්‍රිපර් එක හරහා
බටන් රිපර් කරා PC බටන් රිපර් කරා මේ ඇරෝ රිපර් එක තුලින් පොලි බෑග් එකට එතන නැත්නම් පොට් එකට ඇතුල් වෙනවා මේ තියෙන රිපර් මේකට අපි ඇරෝ රිපර් එක කියලා කියනවා බටන් රිපර් එක 2 way manifold එක මයික්‍රෝ ටියුබ් එක මේ කොටස මයික්‍රෝ ටියුබ් එක මේක ඇරෝ රිපර් එක අපි සාමාන්‍ය අඩි දෙකක පමණ දිගක් මේ මයික්‍රෝ ටියුබ් එක තියාගන්නවා එතකොට අපිට හොඳ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා අවශ්‍ය තැනදී ඔම රිපර් එක මාරු කරන්න පුළුවන් කෙසේ වෙතත් අඩුම තරමින් සතියකට දෙකකට සැරයක්වත් මෙම ඇරෝ රිපර් එක මාධ්‍ය රඳවන තැන අපි වෙනස් කරන්න ඕනේ මොකද නැත්තම් ජලය හැමදාම එකම තැනකින් ජලයම සිදු වෙනවා ඉතින් අපි සාමාන්‍ය මෙහෙම උඩින් හැදෙන ක්‍රස්ට් එක නැත්තම් කබල පොඩ්ඩක් මේ විදිහට බාධා කරලා අපි ඇරෝ රිපර් එක සතියකට දෙකකට සැරයක් ස්ථානගත කරනවා වෙනත් තැනකට මේ වගේ හොඳ වාතනයක් සහ හොඳ ජලය සංසරණයක් මෙම වගා මාධ්‍ය තුල සිදු වෙනවා